ඊයේ රාත්‍රියේ ඉන්ධනමිල වැඩිවීමක් ප්‍රකාශයට පත් කරා. 92 ඔක්ටේන් පෙට්‍රල් 137 සිට 145 රුපියල් 8කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් පවතින මිල 148 155 රුපියල් 7කින්, ඩීසල් 109 සිට 118 රුපියල් 9කින්, සුපර් ඩීසල් 119 සිට 129 රුපියල් 10කින්. ඒ ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට තමයි මේ ක්‍රියාත්මක වුණේ. ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට පෙට්‍රල් සෙඩ් වලට ගොස් තෙල් ගන්න තෙල් මේ මිලට තමයි එම ආයතන වලින් විකුණා දමනු ලැබුණේ. හැබැයි දැන් ජනාධිපතිවරයා විසින් තෙල් සංස්ථාවට නියෝගයක් ලබා දී තිබෙනවා පරණ මිලටම තෙල් ලබා දෙන්න කියලා. ඒක මම දන්නවා. ඔව් දැන් ජනාධිපතිවරයා තෙල් සංස්ථාවට නියෝගයක් ලබා දී තිබෙනවා පරණ මිලටම තෙල් ලබා දිය යුතුයි කියලා. එනිසා පළමු කොටම අපි දැනගන්න ඕන මේ තෙල් වැඩි කිරීම ආණ්ඩුවේ ගරු අනුකරම අපි ඒක රිෆර් කරමු අපි කණිත් තෙල් අමාත්‍යතුමා. ඔව් එනිසා තමයි දැන් ගරු කතානායකතුමනි දැන් අපිට ප්‍රධාන සංවිධායකතුමාට පුළුවන් මේක යොමු කරන්න තාද අපිට අද වැදගත් කරුණු කීපයක් තියෙනවා. ඒ කරුණ මම මේවා කරන්නම්. ගරු කතානායකතුමනි කවුද පාර්ලිමේන්තුවේ අර ගරු කතානායකතුමනි ශරීරයේ වර්ධන වුණාට කට මුකරි වුණාට මොලේ වර්ධනය වුණාම සිදුවෙන ප්‍රශ්න මේ පාර්ලිමේන්තුවේ සිද්ධ වෙනවා. ඒ නිසා අපි ඒවා තරම් ගණන් ගන්නේ නැහැ. පොඩි බබාලට සූප්පුවක් කටේ ගහලා කියන්න ඕන කරුණු ඇවිල්ලා මෙතන කියනවා. නිසා අපි ඒවා ඒ තරම් ගණන් ගත යුතු නැහැ ගරු කතානායකතුමනි. හරි ලාමක මෝරිච්ච නැති ඔහේ කට වාචාලකමට දොඩවන මහත්මයෝ මේ පාසල් දරුවන් බලාගෙන ඉන්නවා. තොටිල්ල දාලා නලවන්න ඕන බබි. ගරු කතානායකතුමනි මම මේ කියන්නේ දැන් එතකොට ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ තෙල් වැඩිවීම ගරු මන්ත්‍රීතුමා කියන ආමන්ත්‍රණය හානිකර ගන්න එපා ගරු මන්ත්‍රීතුමනි. හරි අනු කුමාර සානාගේ මැතිතුමා ඔබතුමා මේක කියන්නේ මම දන්නවා මම පිස්සන්කොට හිටියා දංගි පිස්සන්කොට හිටියා මෙයක් දාන්න මේක ආප වාදවාදයක් නෑ මම කියන්නේ හිටියේ නෑ. හරිද වාදින්නේ ගරු අනු කුමාර මන්ත්‍රීතුමා අපිට මේ ලැජ්ජයි ගරු කතා මම කියන්නේ මම දන්න මේ පවුලට මොලේ දෙන්නේ මම මේ කරුණ අපි පිස්ස ගරු කතානායකතුමා මේ කියන්නේ තුමා නෑ දැන් මෙහෙම එකක් තමයි ගත්තු අයට ආපහු දෙනවද මම ඒක මට කියන්න අමාරුයි ඒ ගරු කතාන ප්‍රොසෙස් තියෙනවනේ ඒ කතාව මේක නෑ වැඩි මිලට ගහලා තියෙන සමහර ඒක මම මගෙන් ඇඩ දාන්න එපා වැඩි මිලට ගහපු අයට ආපහු දෙනවද තෙල් එතේ ඒක මොකද්ද ඔයගොල්ලෝ ගන්න තීරණේ සා මේක කැබිනට් මණ්ඩලයෙන් අනුමැතියක් ගත්තද ඒක දෙවෙනි එක හොඳයි තුන්වෙනි එක තෙල් සංස්ථාවෙන් වැඩි කරලා තිබෙදී ජනාධිපතිවරයා නැවත අඩු කිරීම සඳහා ගන්න ලබන ක්‍රියාමාර්ග කවරේද මොකද්ද ඒ කියලා ආණ්ඩුව මේ පාර්ලිමේන්තුව ප්‍රකාශ කරනවා ගරු ප්‍රධාන සංවිධායකතුමා ඒක යොමු කරන්න ගරු හරි තෙල් සම්බන්ධ අමාත්‍යතුමාට